ඊයේ මම හිතනවා ලංකාවට තවම කාලකන්ණි දවසක් කියලා අපි දැක්කා. මම මේ කතාවට ඉන්න ඉස්සෙල්ලා පුංචි ප්‍රස්තාපිරුලක් ගැන පුංචි වචන කීපයක් මතක් කරන්න කැමතියි. ඒක තමයි ගොරක කාපු රිලවට වෙච්ච වැඩේ කියන. අහලා ඇති ගොරක කාපු රිලවට මොකද්ද උනේ කියලා. ගොරක ගන්න රිලව් හරි ආසයි. කාගෙන 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 ගොරක කෑල්ල කාගෙන ගියාම සමහල්ලට ඒකේ වඳුරට දන්නේ නැහැ ඇටය තියෙනවා. ඇටේ මදේ ගොරක මදේ කාපුවම ඒකේ තියෙන මැලියම් කටේ ගෑවුනාම ආය රිලව මාර දුකක් විදිනවා. දැන් මේ ආණ්ඩුවටත් වෙලා තියෙන්නේ ගොරක කාපු රිලවට වෙච්ච වැඩේ කියන එක මේ අස්සදි මතක් ගන්න ඕනේ. ඉස්සලාම කියන්න ඕනේ මහා සිංහල ආණ්ඩුවක් යුද හමුදාවේ නම විකුණගෙන ලංකාවේ සෝල්දාදු රට වෙනුවෙන් රට ආදරය කරන රටක් තියන්න ඕනේ කියපු මිනිස්සු හදපු ආණ්ඩුවේ ඊ අපි දකිනවා මහා අශෝභන සිද්ධියක්. දල්දා මාලිගාවට බෝම්බ ගහලා අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කරන්න මුල් වෙච්ච හමුදාවේ විශාල පිරිසක් මරණයටපත් කරපු ඒ සියලු දේ කරපු පිල්ලයන් දීපාවලියට හිරේ ඉඳන් ගෙදර යනවා, උත්සව වලට යනවා. ඊයේ තාමත්ම ලස්සන විදියට එළියට එනවා. ඒ අතරතුරේදී දැන් මෙන්න මේ දැන් ටිකට ඉස්සෙල්ලා නිවුස් එකක් ගියා leader.lk කියන වෙබ් අඩවියේ ශානි අබේසේකර කියන ඒ නිර්භීත එඩිතර අපේ පොලිසියේ නිලධාරියා එතුමාට කෝවිඩ් වැළඳලා තියෙනවා කියන එක. මේක ඉතාමත්ම කණගාටු කරුණක්, අපේ රටේ ඉන්න පුරවැසියන්ගෙන් අහගන්න කැමති කරුණක් වෙනවා. එතකොට පිල්ලයන්ට බේල් දීපු රටේ ශානිව ජේල් එකේ දාලා තියෙන රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නට කැමති ශානි අබේසේකරගේ පසුබිම පොඩ්ඩක් හොයලා බලන්න. 1986 එතුමා SI කෙනෙක් හැටියට තමයි STF එකට ඇතුළත් වෙන්නේ. 1995 එතුමාව CID ගන්නවා. එතුමාගේ හිටපු ASP ශාන්ති කුමාර කියන ASP මහත්තයව ජූන් 8 වෙනිදා 1998 ග්‍රෙනේඩ් එකකින් නැති වෙනවා. ශානිව සම්පූර්ණ CID පූර්ණ කාලිනව ලබා ගන්නවා. ශානිගේ කාලේ තමයි නාවල නිහාල්ලගේ මේ සියලුම පාතාලය මර්ධනය කරන්න රටේ විශාල සේවයක් කරපු කෙනෙක්. ඒ වගේම ප්‍රසිද්ධම කේස් එකක් එතුමා කරපු එකක් තමයි තිබුණේ ඒකින් ස්පෙන් සමාගමේ ඒ කාලේ හිටිය GC වික්‍රමසිංහ කියලා මහත්තයෙක්. එතුමාව සල්ලි වලට හංගන් ඉන්නකොට ඒක සම්පූර්ණ බේරගෙන විශාල වැඩ රාශියක් කරපු පුද්ගලයෙක් තමයි ශානි අබේසේකර මහත්තයා. ඒ වගේම CID එකේ ඉද්දි ශානි තමයි LTT එකේ විශාල ප්‍රශ්න උන්ගේ තිබුණ හොරකම් මැරකම් මිනිමැරුම් වලට සම්බන්ධ වෙන ඝාතනයන්ට සූදානම් වෙන වල්ල ගත්තේ කැලණිතිස්ස බලාගාරයේ ඇටෑක් එක සම්බන්ධයෙන් ශානි කරපු සේවයන් සම්බන්ධයෙන් අපිට මතකයි. ඒ වගේම උඩතලවින්න ඝාතනය රෝයල් පාක් එකේ වෙච්ච සිද්ධියේ මිනිමරුවව හොයා ගැනීම සියලු දේවල් කරේ. ඒ වගේම අඟුලානේ පොලිසියේ සිදුවීම සියලු දේට සම්බන්ධුනේ ශානි අබේසේකර කියන ඒ පොලිසි නිලධාරයා. ශානිට මොකක්ද ඇත්තටම උනේ? ඇයි ශානිත් එක්ක මේ පලිගැනීම තියෙන්නේ? ශානි අබේසේකරව දන්න අපේ රජයේ නිලධාරී ඉන්නවනම් මට බය නැතුව මේ කතාව කියන්න පුළුවන්. ශානි අබේසේකර දැන් මේගොල්ලන් දැන් මම මෙහෙම කියනකොට මගේ ටෙලිෆෝන් කොහොමටත් ඒගොල්ලන් ටැප් කරලා තියෙන්නේ. ඒගොල්ලන් ඕන තරම් මගේ ෆෝන් රෙකෝඩරි අරන් බලන්න පුළුවන්. ජීවිතේ ශානි අබේසේකර කියන මනුස්සව මම ඇත්තට මූණට මූණවත් හම්බ වෙලා නැහැ. නමුත් ශානි අබේසේකර කියන නිලධාරියා හොඳ නිලධාරියෙක් කියන එක අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා, ඇහෙන්න තිබුණා තියෙනවා, කරපු වැඩ වලින් පේන්න තියෙනවා. මොකද්ද වෙච්ච එකම වැරද? අපේ රංජන් රාමනායක කියන මන්ත්‍රීතුමා කොහොමඩත් හරි විවෘත කෙනෙක්. හැමෝටම කෝල් කරනවා මොකද්ද දැන් වෙන්නේ කියලා අහනවා. ඒ සිළු දෙය කරන්න ගියලා ඒ ශානි අබේසේකර කිව්වා ආ මෙවට ඇඟිලි ගහන්න නැතුව ඉන්න, මේකේ යන පරීක්ෂණේ යනවා, එච්චරයි කිව්වේ. අද මොකද්ද එතුමාට උනේ? පලිගැනීම නිසා එතුමාට කෝවිඩ් හැද්දුවාද කියලා අපිට සැකයක් තියෙනවා. හැබැයි කෝවිඩ් කියලා දැන් අපිට ආරංචි වෙලා තියෙනවා. දැන් කෝවිඩ් හැදිලා තියෙන ලීඩර් කියන බොහොම වැදගත් නිවුස් දෙන වෙබ්සයිට් එකක්, ඒ වෙබ්සයිට් එකේ පැහැදිලිව කියලා තියෙනවා එතුමාට කෝවිඩ් හැදිලා තියෙනවා කියලා. අපි දැන් වහාම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මෙවැනි උදාර්ථර නිලධාරියෙක්ට මේ කරන අපරාධය නවත්තන්න. ශානි අබේසේකර වහාම IDH රෝහලට මාරු කරන්න. රටක් හැටියට රට වෙනුවෙන් හොරකම් කරන මිනිසුන්ව ඇල්ලුව කියන පලියට ඒ රජ්‍ය සේවකයෙක්ගෙන් පලි ගන්න එපා, අපේ ලංකාවේ මිනිස්සු බුදිද කියලා අහන්න වෙනවා. මෙච්චර අවංක සේවකයෙක් LTT
විනාශ කරන්න එල්ටීටීයේ හොර තොරතුරු අල්ලගෙන හොරකම් කරන සියලු දෙනාගේ දේවල් කටයුතු කරපුවම ඒ මිනිස්සයා ඒ ආණ්ඩුවට දැන් ආණ්ඩුවේ ඉන්න පුද්ගලයන්ට එරෙහිව සමහර පරීක්ෂණ කරා කියලා ඒ මිනිස්සයාගේ ජීවිතය රත්තරන් කළා රැකියාව වෙනුවෙන් නවත්තලා එතුමාට දෙන ඒ පරිගැනීම හරිද සර් සර්ට රෙස්පෙක්ට් කරන්නේ කොහොමද Sir, respect කරන්න වෙන්නේ නැහැ සර්ට ෆේල් කියලා කියන්නේ විතරයි තියෙන්නේ ෆේල් නෙමෙයි සර් අඩුම ගානේ විභාගයේ ලකුණු 5ක්වත් ගන්න තරමට ෆේල් වෙන තත්ත්වකටපත් වෙනවා මෙවැනි දේවල් කරන්නට ගියොත් කියන එක අපි අවාසනාවෙන් හරි කියන්නට සිදු වෙනවා මේ 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 කවුද අපේ සහනි අබේසේකර මැතිතුමා ලංකාවේ ආයතන විශාල ප්‍රමාණයක් ඒ කියන්නේ ආණ්ඩුවත් එක්ක දැන් එක යහනේ බුදියන ඒක ව්‍යාපාරිකයන්ගේ සම්බන්ධෙත් විශාල දේවල් කරුවේ ඒ ඒ ඒ කරපු පරීක්ෂණ සම්බන්ධයෙන් ඒ ඒ අපි කොහොම හරි හොයාගෙන ඒ හැම පරීක්ෂණක ෆයිල් එකකින් ෆයිල් එක ෆයිල් එකකින් ෆයිල් එක ෆයිල් එකකින් ෆයිල් එක ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුව සහ රටට පේන්න එතුමා කරපු පරීක්ෂණ මොකද්ද කියන එක මොකටද එතුමාව දැන් හිරේ දාලා කොවිඩ් හද්දලා මේ දේ කරන්න හදන්නේ මොන හේතුවද කියලා සහෝදරනි ඇත්තට කල්පනා කරලා බැලුවොත් මේ රට තුල 26 වෙනිදා මේ පහුගිය දවස් කීපය තුළ වෙච්ච ජවනිකාවල් ටික දැක්කද? ඒ ජවනිකාවල් ටික අර පොඩ්ඩක් කියමුද? මතක් වෙන්නත් එක කට්ටියට. මේ දින කිහිපේ ඔන්න. නොවැම්බර් 19 වෙනිදා උදෑසන එනවා. මිලියන 600ක රජයේ මුදල් වලින් අල්ලස්ස බාණ්ඩ බෙදු අනුෂ පල්පිට ලලිත් වීරසුංග සියලු දෝෂ නාවලින් නිදොස් කොට නිදහස් කර ඇත. එතකොට නොවැම්බර් 19 හවස වෙනකොට කෝටි 100ක බදු වංචා නිසා සීල් තැබූ අපේ මහත්තයා පාර්ලිමේන්තුවේ කෑ ගහන ලොක්කා ලොක්කා කියන්න එපයි කියලා කෑ ගහපු ඊයේ කතානායකට පුටුවක් උස්සලා ගහන්න ගිය මිනිස්සයා එතුමාගේ මොකද්ද ඇල්කොහොල් එහෙම නැත්නම් එතනෝල් ෆැක්ටේරියට බලපත්‍රය කිසිදු අය කිරීමකින් තොරව නැවත ලබා දෙනවා නොවැම්බර් 20 උදේ එනවා නැගිටිනවා 69 ලක්ෂය ඇමති ජානක බණ්ඩාර එරේ නඩු දෙකම චෝදනා පත්‍රය බලශූන්‍ය කරනවා නොවැම්බර් 20 එනවා ආයත දවසේම හවස කෝටි 20ක වංචාවක් කළ ලක්පෝර සභාපති පැය ගානකින් නිදහස් කරනවා 21 වෙනිදා එනවා නැගිටිනවා අලුත් බලාපොරොත්තුවක් එක්ක ජීවිතේ නීති විරෝධී අවිගනුදෙනු සහ මුහුදු ආරක්ෂක සේවා නීති විරෝධී ලෙස ලබාගෙන රජයට පාඩු කළ විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වීම හරහා අසාධාරණ ලෙස බදුවී පියුම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි කම්පනියක් නම කියන්නේ පිස්තු මෙන්ටලයක් මොකක්ද හම්බුනේ ඉඩම් අක්කර 5000ක් ලැබෙනවා ඒ තමයි අපි අර ඇන්ටිජන් මහත්තයාගේ අනිත් එක්කෙනා ඔන්න ඉසේ සෙන්සුරා දිරද ඔන්න පොඩ්ඩක් ෂේප් එකේ හිටියා 23 උදේ එනවා 23 මොකද්ද වෙන්නේ රුපියල් මිලියන 2991ක මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි අනිත් මහත්තයා පවුලේ සහෝදරයා දිත්ත පුරවැසියාගේ විදේශ ගමන් තහනම ඉවත් වෙනවා 24 උදෑසන අපේ ඇන්ටිජන් මහත්තයා රාජ්‍ය සේවය සේවා කොමිෂමේ සමාජික මාරා ආඩම්බරයි පට්ට රෙස්පෙක්ට් සර් ෆේල් නේ සර් ඇත්තට පාස් සර් මොකද්ද ඒකෙන් දුන්න පණිවිඩේ ඒ මහත්තයව දාලා උඹලා ඕන දෙයක් කිය ගැහුවට කමන්නේ මගේ නිත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ නෙමෙයි අගමැති රත්යහා ගිය බලයක් දෙන්නේ මං ඇන්ටිජන්ට කියලා එතුමා පෙන්නවා ඊට පස්සේ දහවල් 24 වෙනිදා අධිකරු ජනාධිපති ලලිත් කූග නඩුවේ සිතාසිය අභියාචනාධිකරණයෙන් ජනාධිපතිවරයාට විරුද්ධව තිබ්බ එක බලරහිත කරනවා නොවැම්බර් 24 වෙනිදා පිල්ලයා නිදා දවසේම හවස 12ට නිදහස් කරනවා ඒ වගේම පීබී ජයසුන්දරනවා රජයේ කිසිම ආයතනයක රජයේ කිසිම පබ්ලිසිටි දෙන මීඩියා වැඩසටහන් වලට මුදල් ගෙවන්නේ නැහැ කිසිම දෙයක් දාන්න එපා කියලා මොකද්ද එතන කරේ ඇන්ටිජන් මහත්තයා ගැහුවා ගේමක් එයාට ඇන්ටිජන් ප්‍රොෆිට් තියෙනවනේ එයා කරපුවඩි අනිත් නාලිකාවලට දුන්න ෂොට්ටක් කන හරහා තඩාර්ගාල එකක් ගැහුවා. මොකද්ද ඒ ගැහුවේ? ඒතොර ඒ නාලිකාවලට දුවාගෙන යන්න බෑ. මොකද ආදායම නැහැ. හැබැයි යාට ප්‍රශ්නයක් නැහැ. මොකද එයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉන්නවා. එයා රජයේ නිලධාරි පාලනය කරනවා. එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා ඇඹුල් දෙනේ හන්දියේ චූම්පාන් කාලා ගිය ජනාධිපති කෙනෙක් පත්තලා ඉන්නවා. තුමාට ප්‍රශ්න නැහැ. තුමා දෙන්න ෂේප්. හැබැයි අනිත් නාලිකා ඔක්කොම ෂොට් එකක් දුන්න පීබී ජයසුන්දර කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දෙන්නේ නැහැ. ඒතරේ නාලිකාල් ටික වැටෙන්නේ මොකද්ද මේ මර්ධනය එක මිනිහෙක් නිසා. ඔන්න අපි ඒකයි කිව්වේ ලංකා විශාල අවදානම් තැනකට පත් වෙමින් පවතිනවා කියන එක මේ අස්සදි මතක් කරගන්න. ඒත් එක්කම කතා කරගෙන යනකොට අද රටේ වැටලා තියෙන තත්ත්වය ගැන හරි කනගාටුයි.
ජනාධිපතිතුමාට සම්බන්ධ මිනිස්සු පාර්ලිමේන්තුවේ හැසිරෙන තිබ්බන්. අර ලංකාවේ අධිකරණ ඇමති කෙනෙක් ඉන්න මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගම මෙහෙම කතා කරනවා. මොකද කියන්නේ බෑ. ඇයි ඒ? කිසිම අඩුම ගානේ ප්‍රාදේශ සභාවක්වත් හිටපු නැති නිකන් උසාවියේ කළු කෝට්ටයක් ගහගෙන නඩු කියපු පළියට අධිකරණ ඇමති කෙනෙක් කියලා තමන්ට ඕන ඕන විදිහට නීති නමන නිසා අධිකරණ ඇමති කරපුවම එයාටත් නෑ කිසිම විදිහක දේශපාලන මහජන නියෝජිතයෙක් එක්ක හැසිරෙන අත්දැකීමක් ප්‍රාදේශ සභාවකවත් ගම් සභාවකවත් ඉඳලම නැති මිනිහෙක් අධිකරණ ඇමති වෙනවා. එහෙම හිටපු නැති මිනිහෙක් ජනාධිපති වෙනවා. ඔන්න රෙස්පෙක්ට් එක පටන්ගෙන තියෙනවා. ෆේල් නැද්ද කියන එක මිනිස්සු ඉදිරියට කියයි. ඒ වගේම දැන් මොකක්ද වෙන්නේ? දැන් මිනිස්සු ඉන්නේ මහා භීතිකාව. තව හෙට අනිත් දෙනා සමාජ ජාලාවලට විශාල වාරණයක් එනවා. ඇත්ත ලියන්න බැරි වෙනවා. සමාජ ජාලා කියන්නේ ඇත්ත ලියන ඒවා තියෙනවා, බොරු ලියන ඒවා තියෙනවා. බොරු ලියන ගවුන් අඳිනුන් ඉන්නේ. උන් හොඳට බේරිලා ඉන්නේ. ඒතර බොරු ලියන උන්ත් ඉන්නවා, ඇත්ත ලියන මිනිස්සුත් ඉන්නවා. හැබැයි මේ කරන්න හදන්නේ මර්ධනය කරලා ජනතාවට ඇත්ත තොරතුරු වසන් කරන්න උත්සාහ කරනවා. අනිත් එක මිනිසුන්ට ලොකු බයක් තියෙනවා. මිනිසුන්ට ආරක්ෂාවක් දැන්නේ කරුණා පිල්ලයන් එළියේ ඉන්නේ. කරුණා පිල්ලන් ආණ්ඩුවේ ආරක්ෂාවත් එක්ක ඉන්නේ. දැක්කනේ ඊ පිල්ලයන්ට ඇද්දි STF ගාඩ් එක කොච්චරද කියලා. ඒතර පිල්ලයන්ව මරන්න ඉන්නේ කවුද? LTT මොකද්ද මේ විහිළුව? අනිත් එක නඩු තීන්දුව. මිනිස්සු බය කොයි වෙලාවක පටලලා මොකක් කරි කරලා අහිංසක මිනිහව ඇතුළට දායිද කියලා. අනිත් එක මොකද්ද? බඩගින්න. ප්‍රගතිශීලී ජනතාව අපි වගේ දැන් ඇත්ත කියන දැන් මැඩිල්ලේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේට මොකද්ද උනේ? මැඩිල්ලේ ස්වාමීන් වහන්සේ යමපිරිවර මේ පිළිබඳව ආවරණයක් අරගෙන ඒකෙන් පිළිබඳව මිනිසුන්ට නිරාවරණය කරලා දෙනවා. අන්න CID ගෙදරට එනවා මැඩිල්ලේ ස්වාමීන් වහන්සේගේ මට රට. එතකොට ණය බර නිසා උගස් බඩු කරලා බඩු ටික උගස් තියලා ඔක්කොම සියලු දේවල් කරලා මිනිස්සු ජීවත් වෙන බර සියදි විහානි කරන බීතිකාව රටේ වෙලා ගනිමින් තියෙනවා. සම මතක තියාගන්න. තවත් මට ප්‍රස්තාපිරුලා මතක නැහැ. කිහෙල් ගහට කොරටු දාට තමයි හොට පැටලෙනවා කියලා තවත් ප්‍රස්තාපිරුලක් තියෙනවනේ. අපි වගේ මිනිසුන්ට කොටලා තමයි අර නාලිකාවට වැරදුණි. ඒ නාලිකාවට මතක් කරන්න ඕනේ කිහෙල් ගහට කොටද්දිත් ප්‍රවේශමෙන් කොටහා. අපි වගේ උන්ට කොටන්න එන්න එපා. අපේ විපක්ෂයේ අපි අවංකව කතා කරද්දි බොරු මන් දැක්ක මාර පෝස්ට් අපිගෙන යන්නේ. මාර පෝ සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන ඒ බොරු නිර්මාණය කරපු උඹලා හරි මෝඩයි මේ ආණ්ඩුවට කියන්න ඕනේ. ඒ නිසා මේ වගේ එකෙක් දෙන්නෙක් නිසා හොඳ දේශපාලකයෝ ඉන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන බුද්ධියෙන් බලය ගත්ත එක අද විනාශ වෙමින් පවතිනවා. ඇයි? අර ගජ මිතුරු කීප දෙනෙක් එක්ක ජනාධිපතිතුමා තීරණ ගැනීම තුළින් අද රට ෆේල් වෙමින් පවතිනවා. ඒක ඉතින් කියන්න කොන්දක් නැතිවීම ගැන ඒ ආණ්ඩුව ගැන මම කලකිරෙනවා. ඒ සමහර මිනිස්සු අපිට පෞද්ගලිකව කතා කරනවා. කොච්චර කලකිරීම තියෙනවද කියලා එතුමන්ලා කියනවා. මේක හැදෙන්නේ නැහැ කියලා එතුමන්ලා අපිට කියනවා. ඒ නිසා අද මම හිතනවා විශාල විනාශයකට පත්ලා දෙනවා. ඒ වගේම මම දැක මාධ්‍ය නාලිකාවක් දෙකක් අතර ප්‍රශ්නයක් යනවා. එක නාලිකාවක් හිටියේ ජනාධිපතිගේ මාධ්‍ය නාලිකාව හැටියට. අනිත් නාලිකාව හිටියේ ජනතාවගේ මාධ්‍ය හැටියට. මම නම් කියන්නේ නැහැ නාලිකා දෙකේ මිනිසු තෝරගන්න. හැම ප්‍රශ්නෙකම අපේ ආණ්ඩුව තියෙන කාලේ මහ බැංකුවට නෙල ගහලා දුන්න අන්තිමට අපේ ආණ්ඩුව ගෙදර යනකම් ගැහුවා. ඒ නාලිකාව ජනතාවගේ නාලිකාව. ඒ ජනතාව මාත් එක්ක තොච්චර පැටලුණාද? Google එක සම්බන්ධයෙන් එතුමන්ලත් හැප්පුණා. සමහර කරුණු අපි කිව්වට පස්සේ ඒවට තාවරණය දුන්නේ නැති. ඒ නිසා අපි රෙස්පෙක්ට් එකක් තියෙනවා නාලිකාව. අනිත් එක මුහුද දෙබෑ කරන්න අයියා. ඊට පස්සේ ඇවිල්ලා මෙන්න මෙහෙම බලයක් දුන්නයි කිව්වා. මෙන්න රජෙක් එනවායි කිව්වා. ඒ නාලිකා බොරු කියලා නැහැ. හැබැයි ඒ නාලිකා දැන් දාලා තියෙනවා ජනාධිපතිගේ නාලිකාව නිසා. ඒ නාලිකාවට එක නීතියක්, අනිත් නාලිකාවට තව නීතියක්. සාපි මිනිසුන්ගෙන් ඉල්ලනවා දැන්වත් බුද්ධිමත් වෙන්න ජනතාවගේ පැත්තේ තියෙන නාලිකාවත් එක්ක රට හිටගත්තේ නැත්තම් අද එළවන් එන්නේ ඒ නාලිකාව වෙන්න පුළුවන්. එදා මං කිව්වා වගේ හෙට එළවන් එන්නේ මේ ඔබ කැමරා කල්ලන් ඉන්න ඔබ වෙන්න පුළුවන්. අනිද්දා ඉන්නේ මම වෙන්න පුළුවන්. ඊගව දවසට එන්නේ ඔබේ නිවසින් ඔබ වෙන්නත් පුළුවන් කියන එක මතක තියාගන්න. We'll be right back.